We are Vision Care, Sri Lanka's pioneer eye care company. මහා බැංකුවේ උසස් නිලධාරීන් කොමිසමානුවේ සඳහන් කරපු කරුණු මාධ්‍ය හරහා මේ වන විට ප්‍රචාරය වෙලා තිබෙනවා. අද වන විට ඉවත් කරන ලද විනිමය පාලන පනතේ අරසේ පියවරන් ගැනීමේ නීතිම ඉඩක් නැහැ. 2017 පනතේ ශිෂ්‍යනි යෝගාන්තිය මගින් කැරීම ප්‍රකාශ කරනවා විනිමය පාලන පනත මේ ඉවත් කරනු ලැබේ. එතකොට ඒ හා සමග විනිමය පාලන පනතේ ක්‍රියාකාරීත්වය අවසානයි. මේ පනත ගෙනාවේ ඔබතුමාලානේ. ඔබතුමාලානේ හදලා එව්වේ. No sir. The act actually was not drafted by us. Why not? No sir. No, it was drafted. That is not by Sri Lanka Maha Bankuwata රටේ විනිමය පාලනය කිරීම සඳහා තිබුණු පූර්ණ බලතල ඉවත් කරලා කිසිවක් කර කියාගත නොහැකි නාමික ආයතනයක් බවට පත් කරන අවස්ථාවේදී කියනවා අපි නෙමෙයි මේ පනත සකස් කළේ කියලා. ඒ කියන්නේ රජය අනපනත් සම්මත කරන්නේ ජාතියේ ජාතික ආර්ථිකයේ යහපත සඳහා නෙමෙයි පුද්ගලික න්‍යාය පත්‍ර අනුව තමන්ගේ ජාවාරම්කරුවන්ට වාසි සලසන්න තමයි ශ්‍රී ලංකා මහා බැංකුව වැනි ආයතනවලත් නීති සකස් කරලා තියෙන්නේ කියන එක ඉතාම පැහැදිලිව දැන් ඔප්පු වෙලා තියෙනවා. ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස මේ ക്ഷേම භූමියක් බවට මූල්‍ය ක්‍රමයේ පරිවර්තනය කරන්න අවශ්‍ය විධිවිධාන ඇතුළත් මූල්‍ය නීති පනත සංශෝධනය කිරීම සඳහා වෙන පනත් කෙටුම්පත මම මේ ගෙනහන්ලා තියෙනවා. ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා තියෙනවා ශ්‍රී ලංකා මහා බැංකුවේ පැවැත්ම හා සමස්ත මුදල් ක්‍රමයේ බැංකු ක්‍රමයේ ණය ක්‍රමයේ පාලනය කරන්න තියෙන බලතල වෙනස් කරන මහා මුදල් නීති පනත වෙනස් කිරීම ආර්ථික විද්‍යාඥයන් ප්‍රමුඛ විශේෂඥ කමිටුවකින් තොරව නොකළ යුතුයි කියලා ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව ලිඛිතව උපදෙස් දීලා තියෙනවා. එතකොට ජනාධිපතිතුමාගේ විධිවිධාන තුට්ටුවකටවත් මායින් නොකොට සමස්ත මුදල් ක්‍රමයේම කඩාගෙන වැටි මේ පනත සම්මත කරන්න ගියොත් අපිට සිද්ධ වෙනවා ලංකාවේ සියලුම ජනතාවට කියන්න තමන්ගේ මුදල් වල ආරක්ෂාව සලසා ගැනීම සඳහා මේ ආණ්ඩුවට කියන දේ තේරෙන්නේ නැත්නම් තමන්ගේ මුදල් රාජ්‍ය බැංකුවල තැන්පත් කරලා තියෙන ඒවා ඉවත් කරගෙන හරි මේ තත්වය වැළැක්වීම සඳහා මැදිහත් වෙන්නේ. අපි මේ පනතටත් අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට යන මූල්‍ය නීති පනත වෙනස් කරන්න පනත් කෙටුම්පත් ඉදිරිපත් කළොත් මගේ විශ්වාසය ඇක්සිස්